මේ ලෙසනගේ බලාපොරොත්තු වෙන්නේ මේ ටූල් බාර් එකේ තියෙන මෙන්න මේ ඒරියා එක ගැන කතා කරන්න. මේ ඒරියා එක ඇත්තටම වැදගත් වෙන්නේ ඔයගොල්ලන්ගේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා. ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ zoom ටූල් එකෙන් ඔයගොල්ලෝ විශාල කරගන්න ඉමේජ් එකක් හොඳින් බලා ගැනීමට, ඒ වගේම මේ පොලිගන් ලැසෝ ටූල් එකෙන් ඔයගොල්ලෝ කරන්න මේ බෑග්ග්‍රවුන්ඩ් එකකින් යම් කිසි දෙයක් ඉවත් කර, ඒ කියන්නේ ලින්ක් කරලා ගැනීමට මේ පොලිගන් ලැසෝ ටූල් එක භාවිත කරනවා. ඒ වගේ ටූල්ස් භාවිතයේදී ඒ ටූල්ස් වල කාර්යක්ෂමතාව වැඩි කිරීමට මෙන්න මේ ඒරියා එක අපිට ප්‍රොජෙන්ට ගන්න පුළුවන්. ඒක කරන්නේ ඇත්තටම ඔයගොල්ලෝ මේ ඉමේජ් එක ඩීටේල් බලා ගැනීමට, ඒ කියන්නේ මේක zoom කරලා බලා ගැනීමට ඔයගොල්ලෝ අපි කතා කරු විදිහට මේ zoom tool එක සහ navigate palette එක භාවිත කරත හැකි. මම මෙහෙම zoom කරොත් ඕලන්ට මේ hand tool එකෙන් නිරන්තරයෙන් එහෙම එහෙ කිරීමට සිද්ධ වෙනවා මේක බලා ගන්න. ඒ වගේම අපිට මේ image සම්පූර්ණයෙන් බලා ගැනීමට අපහසුයි. ඒ වගේ අවස්ථාවලදී අපි කරන්නේ මෙන්න මෙතන buttons කීපයක් තියෙනවා. button තුනක් තියෙනවා. මේ button එක දැනටමත් click වෙලා තියෙන්නේ. කොහොම මැද එක click කරොත් බලන්න සිද්ධ වෙන දේ. එතකොට මේක full screen තමයි ඔයගලන්ට පෙන්වන්නේ. ඒ කියන්නේ මුළු තිරේ පුරාම මේක පෙන්වනවා. එතකොට අපිට මේ zoom tool එක භාවිතයෙන් ඉතාමත් ලෙහෙසියෙන් ඒවා ළඟට ගිහිල්ලා හොඳින් බලාගෙන අපේ කාර්යය ඉටු කරන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ button එක. මේ button එක අපි දැන් දන්නවා. මෙන්න මේ button එක click කරොත් මේ area එකේ වටේ කළු පාට තමයි පේන්නේ. මම මේක zoom out කරගන්න තරමක්. ඔයගලන්ට පේනවා දැන් කළු පාට තමයි වටේ පෙන්වන්නේ. ඒ කියන්නේ අපේ අවධානය සම්පූර්ණයෙන්ම මැද image එකට ගන්න තමයි මේ කළු පාට area එකක් අපිට ඒගොල්ලෝ වෙන් කරලා දීලා තියෙන්නේ. එතකොට අපේ image එක edit කිරීමේදී අපිට පහසුයි. මොකද අපේ අවධානය කෙලින්ම යොමු වෙන්නේ මේ object එක මතට. ඒ කියන්නේ අපේ image එක මතට. ඒ නිසා අපිට මේ tools භාවිත කරන්න ලිහිසි. ඔයගලන්ට මේ tools නැවතත් ඕනනම් ඉස්සරින් අවස්ථාවට යන්න අවශ්‍යයි. ඒ කියන්නේ background එක කළු පාට නැති කරගන්න නම් මෙන්න මේක click කරපමණින් මේක background එකේ කළු පාට නැති වෙනවා. ඒ වගේම මම මෙන්න මේ button එක click කරොත් නැවතත් මුල් අවස්ථාවට යනවා. ඒ වගේ ඔයගලන්ට මේ screen එක පුරාම image එක ලබා ගැනීමට මේ button තුන භාවිත කරන්න පුළුවන්. මේට අමතරව, ඒ කියන්නේ මේක ඔයගොල්ලෝ click කිරීමෙන් ලබා ගන්න විදිය ඔයගලන්ට පුළුවන් F කියන key එක press කිරීම තුලින් මම දැන් keyboard එක F කියන key එක ඔබනකොටම ඔබලන්න මෙන්න මෙතන සිද්ධ වෙන දේ. මම keyboard F කියන එක ඔබපු ගමන් මේ button එක click වුණා ඉබේම, ඒ කියන්නේ shortcut key එක විදිහට මේක ක්‍රියා කරන්නේ F කියන key එක. මේ ඔයගලන්ට පෙන්වන්න මම දැන් tool tip එකනොත් ඒක මම නැවත වරක් F කියන එක ඉබුවොත් ඊළඟ tool එකට මාරුනවා. ඒ කියන්නේ background එක කළු පාට වෙලා තියෙනවා. මේක ඇත්තටම අපිට edit කිරීමට පහසුද තමයි මේ කළු පාට background එක ඇවිල්ලා තියෙන්නේ. ආයෙ මම F කියන key එක ආයෙ වරක් ඉබුවොත් මුල් අවස්ථාවට යනවා. ඒ කියන්නේ නැවතත් මෙන්න මෙතනට යනවා. ඒ වගේ ඔයගලන්ට image එකක් edit කිරීමේදී image එක ලොකු කරලා බලා ගැනීමත්, ඒ කියන්නේ තිරේ පුරා බලාගෙන නිවැරදිව image එක edit කරන්න මේ tools භාවිත කරන්න පුළුවන්.